ඔබට මේ සිතුවිලිසා මනස පිළිබඳ ගැඹුරු කතාව වැත්තකට තියලා උදු උදු ලාමක වෙච්ච ක්‍රියාවාදී එහෙම නැත්නම් ක්‍රියා ටිකක් අරගෙන තමයි යන්නේ. මේ ක්‍රියාවාදීව මේක බලනකොට තියෙන ගැටලුව තමයි මේ ක්‍රියා කියන දැන් මේ එකම ක්‍රියාව කරන සිය දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි එකම ක්‍රියාව කරනවා වගේ පේනවා වෙන්න පුළුවන් සිය දෙනෙක්. හැබැයි මේ සිය දෙනාගේ චේතනාව 100ක්. අපි තුමු දානයක් දුන්නත් ඒ දානය සිය දෙනෙක් දානය එකතු වෙලා දානයක් දුන්න මේ සිය දෙනා ඉන්න එකම චේතනාවක නෙමෙයි විවිධාකාර චේතනාවක්. විවිධාකාර අදහස්වල විවිධාකාර දෘෂ්ටිවාද. එතකොට මේ විවිධාකාර දෘෂ්ටි වාදවල පැටලිලා හිර වෙලා ඉන්න ඒ දෘෂ්ටියට සාපේක්ෂව ඔහුට සතුටක් හෝ දුකක් කියන දෙකක් හැදෙනවා. එතකොට එහෙම ඔන්න ඒ ඉන්න තමන්ගේ දෘෂ්ටිය තෝරගන්න බැරි වීමේ අවිද්‍යාව තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට ඉතින් ඊහරා පස්සේ එක එක ජාතිය අදහස් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක කරාම නිවන් දකින්න පුළුවන්, මේක කරාම නිවන් දකින්න බෑ ආදී කොට ක්‍රියාවාදී අදහස් ඇවිල්ලා තියෙනවා. ක්‍රියාවාදී ආත්මවාදී අදහස් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මේක කරපු නිසා මට මේක ඵල දෙනවා, මම මේක කරපු නිසා මට මේක ලැබෙන්නේ නෑ වගේ අදහස් වල. ඒකට ඇත්තටම ක්‍රියාවාදී වනේ මේක බලන්න ඕනේ චේතනාවාදී. ඒ කියන්නේ කාට හරි මේ උදාහරණයක් ඉදිරි හිතන කාට හරි හිතෙනවා නම් මේ මම මේ දේ කරපු නිසා මට නිර්වාණයට පත් වෙන්න බෑයි කියලා. ඔබට එහෙම දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය තමයි ඔහු සා නිර්වාණය අතර පරතරයේ පිහිටවන්නේ. ඉතින් ඒ දෘෂ්ටිය තමයි ඔබට නිර්වාණයට බාධා කරන්නේ. ඒ දෘෂ්ටිය නිසා ඇතිවෙච්ච ඒ අදහස තමයි ඉන්නේ. ඉතින් කාට හරි හිතෙනවා නම් අපි ඕක අමතක කරන්න කවුරු හරි හිතනවා නම් නිර්වාණය කියන එක ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි, ඒක ලේසි එකක් නෙමෙයි. ඒක ලබා ගන්න මේම අනන්ත කාලයක් මේකට පිරුම් පුරන්න ඕනි කියලා කවුරු හරි දෘෂ්ටියකට පත් වෙනවා කියලා හිතන්නකො. එතකොට ඒ දෘෂ්ටිය නිසාම ඔහුට නිර්වාණය ඔහුට අයත් වෙනවා. ඔහුට නිර්වාණය ලබා ගන්න බැරි වෙනවා. මොකද නිර්වාණය ලබා මට නිර්වාණයට පත් වෙන්න බෑ කියන දෘෂ්ටිය තමයි ඔබ නිර්වාණයෙන් ඈත්කට තබන්නේ. මේ විදිහට එකීම එකී නොකී යම් දෘෂ්ටියක් තියෙනවා නම් නිර්වාණය ලබාගත නොහැකියි කියලා ඒ සියලු ඒ දෘෂ්ටියම තමයි නිර්වාණයෙන් ඔබ ඈත් කරන්නේ. එතකොට මේක ක්‍රියාවාදී විදිහට බලන්නේ නැතුව මේක චේතනාව තුළ තියෙන අවිද්‍යාව මොකද්ද කියලා බලන්න ඕනේ. ඉතින් ඔබ යම් කතාවක් ඔබ අහලා තියෙනවා. එතකොට ඒ ආපු කතාවේ ඇත්තටම ඔබට ප්‍රත්‍යක්ෂ කතාවක් නෙමෙයි. ඒ කතාව හරහා ඔබ ඔළුවේ මානසික මවා ගන්නවා මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ කියලා. ඒ මවා ගන්න කතාව තමයි ඔබට දෘෂ්ටි. ඒ කියන්නේ ඒ මවා ගන්න ඒ චිත්ත රූප ටික තමයි ඔබට දෘෂ්ටි වෙන්නේ. ඒ දෘෂ්ටිය තමයි ඔබට මේක බාධා කරන්නේ. එතකොට මේක ක්‍රියාවාදී නොවි, ඒ කියන්නේ ක්‍රියාව මත පදනම් වෙච්ච එකක් මත නොවි, චේතනාව මොකක්ද කියලා එහෙම නැත්නම් දෘෂ්ටියේ එහෙම නැත්නම් මේ චේතනාව තුළ තියෙන අවිද්‍යාව මොකක්ද කියන එක තේරුම් අරගෙන තමයි මේ ගමනේ යන්නේ. අභාංශ කියන්නේ රෝග ලක්ෂණ මත උනාම අපිට මනස ගැන තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. එතකොට එහෙම ඇහුවොත් රෝග ලක්ෂණේට බෙහෙත මං කොහොමද දැනගන්නේ කියලා වගේ එක. දැන් මට පේනවා දැන් මට තරහයි හොඳටම. දැන් මේක ඇති දීගුත් නැහැ. නැමෙ මං හදාගෙන ඔක්කොම වෙනේත් මට තරහයි. ඒ වෙලාවට ඒකට බෙහෙතක් දැනුත් කරන්නේ කියන කේ මට තේරුන්නේ. ඉතින් දැනුත් කරන්නේ මේ දැන් මේ දැන් නැති එකක් හදාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙලාවට තරහ හරිගෙන කෑ ගහලා ඉඳුවට කමක්. ඉතින් මං අහන්නේ දැන් ඔය කතා කරන්නේ මේ වෙලාව ගැනද මේ වෙලාව? ඔය එක හරි ඕක තමයි මානසික ස්වභාවය. මේක හරියට තේරුම් ගන්න මේක ඇත්ත සංකීර්ණ එකක් නෙමෙයි. දැන් මේක කියනකොට කට්ටිය දෙනවා මේ එන්න සංකීර්ණයි කියලා. දැන් ඔබ මේ ওই අදපු කතාව ඒ වෙලාවේ තියෙන එකද මේ වෙලාවේ තියෙන එකද? දැන් මේ හදපු කතාව ඒ වෙලාවේ තියෙන එකද මේ වෙලාවේ තියෙන එකද? දැන් හදන්නේ මට ඇත්තටම වුණා කියලා මතක විස්තරයක් තමයි කිව්වේ.
ඉතින් එතකොට ඒකට විසඳුම් දෙන්න පුළුවන්. එතකොට මං හිතනවා කොහොම හොඳට ගිහිල්ලා මට තරහයයි කියලා. ඉතින් අන්න ඔන්න ඕක තමයි අපේ මනසේ ස්වභාවය. හරිද? අපි මනසේ ස්වභාවය තමයි මේ වෙලාවේ නෝන එකක් හදන එක. මේ වෙලාවේ නෝන එකක් හදලා අපි මේ වෙලාවෙ ඉන්නවා. මේ වෙලාවේ නැති එකට විසඳුම් හොයන එක. ඉතින් එතකොට දැන් මේ වෙලාවේ නැති එකක් හැදුවාම ඇත්තට මේක පවතින එකක් නෙමෙයිනේ, නොපවතින එකක් නෙමෙයි. එතකොට අපි ඒක උත්තරේ විදිහට දෙන එක. ඒකට උත්තරේ විදිහට අපි දෙන එක. දැන් මේක හරියට තෝරගන්න මේ මේ මනසේ ගැටේ හරියට තේරුම් ගන්න ඕනිය. දැන් මොකද්ද ඔබේ මනස කරන්නේ? දැන් හොඳට බලන්න මනස මොකද කරන්නේ කියලා. දැන් මනස කරන්නේ මේ වෙලාව අපි මනස කරන්නේ දැන් ඔන්න හදනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නේ හදලා දැන් ඒක තියෙන්නේ මේ වෙලාවේදී මනසේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක මේ වෙලාවේ නොවන වෙලාවකට දාන්න. මේ වෙලාව නොවන වෙලාවකට දැම්මට ඒක දාන්නේ මනසින් නะ. ඔබ ආයේ මනස ඇතුළම තමයි ජීවත් වෙන. ඔන්න මනස ඇතුළේ ඔන්න කාලය හදාගන්නවා. හරි? ඔන්න මනස ඇතුළේ ඔන්න කාලේ ඔන්න කාල තරණය කරනවා. ටයිම් මැෂින් නැහැ කිව්වට මනස තමයි ටයිම් මැෂින්. හරි? ඔන්න දැන් ඔන්න යනවා ටයිම් මැෂින් එකෙන් යනවා. හරිද? යනවා කිව්වට යනවා නෙමෙයි ආ. යනවා වගේ හීනයක් දක්වන. හරිද? ඒ හීනය ඇතුළේ ඔන්න ඔබ ප්‍රශ්නේ මවා ගන්න. ප්‍රශ්නේ අත්තර කරගන්න. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න. දැන් උත්තර හොයන්න පුළුවන්. දෙන්න පුළුවන් උත්තර ඔකට. දැන් ඕකට විසඳුම මොකක්ද කියලා මම කියන්න. විසඳුම තමයි දැන් මේ වෙලාව වෙන එක තේරුම් ගන්න. මේ වෙලාව මොකද්ද වෙන්නේ කියලා ඔබ තේරුම් ගත්තා නම්. හරිද? මොන වෙලාවක් ගැනවත් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලා හරියටම තේරුම් ගන්න කතාව. දැන් උකට මම උත්තර කොච්චර දහසක් දුන්නත් ඒ හැම දහසම වරදිනවා. ඇයි වරදින්නේ? දැන් ඔබ මේ වෙලාවේ නොවන ප්‍රශ්න ටිකකට මේ වෙලාවේ නොවන උත්තර ටිකන්නේ මම දෙන්නේ. එතකොට ඔබ ඒ කියන්නේ ඔබ දැන් හීනයක් විදිහට මවාගෙන ඉන්න ප්‍රශ්නෙකට මම හීනයක් විදිහට උත්තර ටිකක් දෙනවා. ප්‍රශ්නේ හීනයක් වෙනකොට උත්තර ටික ඔක්කොම හීනයක්. හැබැයි ඉතින් සතුටුයි ඉතින් හැමෝටම සතුටුයි කට්ටියට සතුටුයි. බනහනකොට හරිම සතුටුයි ඉතින්. ඇයි? අපි ඇත්තටම හීනයක් හදාගෙන ඒක රස විඳිනකොට සතුටුයි ඉතින්. හීනෙන් අපි උත්තරේ මෙහෙමයි කියලා ඒ උත්තරේ ගැන හිතා ඉන්නකොට ඒ උත්තරේ ගැන හීන හදා ඉන්නකොට හීනවා ඉන්නකොට සතුටුද නැද්ද? හැබැයි ඇත්තටම මේක නෙමෙයි නේද වෙන්න ඕනේ. අපි ඒක මම මේ වෙලාවේ මේ වෙන කතාව හරියට තේරුම් ගන්න. මනසේ ස්වභාවය මොකක්ද? මේ වෙලාව නොවන වෙලාවක් හදන්නේ. මේ වෙලාවේ නොවන වෙලාවක් හදලා ඒක ප්‍රශ්නයක් කරගන්න. ඊට පස්සේ ඒ ප්‍රශ්නට උත්තරය හොයන්න. එතකොට ඔබ මේ විශ්ල ගන්න ඕනේ මේ ඊයේ වෙච්ච එකක් ගැනවත් හෙට වෙන එකක්වත් ගැනවත් නෙමෙයි මේ වෙලාවේ ඉන්නේ මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න. මේ වෙලාවේ මොකද්ද මේ මනස කරන්නේ? මේ වෙලාවේ මොකද්ද මනස කරන්නේ? මොකද කරන්නේ මේ වෙලාවේ? දැන් ඔබට ඒක පේන්නේ නැහැ. මේ වෙලාව නෝන ප්‍රශ්නයක් හදනවනේ. හදලා ඒකට උත්තරත් හොයනවනේ. උත්තරත් කියනවා. ඉතින් ලියා ගන්න ඒක හොඳට තෝරගන්න. ලියා ගන්න තියෙන්නේ මේ වෙලාව මේ මොහොතේ ඔබ ලියා ගන්න තියෙන්නේ. මේ මොහොතේ ඔබ මනසේ ක්‍රියාකාරීත්වය තමයි දකින්න ඕනේ. නැත්නම් ඔබ මේ මොහොතේදී මවාගත්තු ප්‍රශ්න වලට මවාගත්තු උත්තර ඔච්චර හෙව්වත් ඒක හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට මේ වෙලාවේ තියෙන ගැටේ තමයි ඔබ ලියා ගන්න. මේ මොහොතේ. මේ මොහොතේදී ඔබ ගැට මේ මොහොතේ තමයි ගැටේ ලියෙන්න ඕනේ. ගැටේ තද කරගන්න එක නෙමෙයි කරන්නේ. ඒකම නිසා තමයි හාමුදුරනේ මං හැබැයි මේ මොහොතේ මට මේ තියෙන ප්‍රශ්නේ හැබැයි මට හාමුදුරු කෙනෙක් දැන් තියුණා. ඒ කියන්නේ මේ මොහොතේ උනත් අපි බය වෙන්නේ ඊළඟ මොහොත නිසා මේ මනස කරන වැඩේ. නමුත් මේ මනසට මොකද කරන්නේ? මෙහෙම හැසිරෙන්නේ මනසට මොකද කරන්නේ යන්නේ? මනස තේරුම් ගන්න. ඒකට මොකද කරන්නේ යන්නේ? මනසට මොනක මොකද කරන්නේ කියලා අහුවාම ඉතින් ඒකේ කියන්නේ ඒකත් නේද නේද බිල් එක හදාගත්තා වගේ වැඩක් නෙවෙයි. මේක තමයි වද දෙනවා ඉවරයක් නැත. ඕක හරියට දැක්කම ඔබට ඔබ ගැනම හිත හිතා හිනා වෙන්න පුළුවන්. එහෙමම තමයි ඒ උනාට
හිනාත් යනවා හැබැයි ඉතින් මේ නෝටි මනසත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා තමයි හිතාගෙන. මනස නෝටි නෑ ඔබට ඒක අවිද්‍යාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. අනිත් කෙනෙක් ඉඳලා ඉතලා හොරර් ෆිල්ම් එකක් බලනවාම අවුලක් නෑ. මේක තේරුම් අරගෙන මේ මනසත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ එපා. මේ මනසත් එක්ක රණ්ඩු වෙන එක තමයි ආයි ඔබේ වැරද්ද. ඇත්තට මේ පුංචි කාරණේ හරියට තේරුම් ගත්තා නම් ආයි ඔබට මම බන කියන්න ඕනෙත් නෑ. බන අහන්න ඕනෙත් නෑ. මොකද ਉਹ සම්පූර්ණයෙන්ම වදනම තියෙන උතන. සම්පූර්ණ ඇත්ත හඳුනන්නේ.